දැන් පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියලා කොටස් තුනක් තියෙනවා එහෙම ඔය තියෙන්නේ පින්පව් දෙක එහෙම විග්‍රහ කරලා එහෙම ඒතර පින්පව් දෙක තමයි පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියලා කියන්නේ දැන් මෙහෙමයි මේ ආනිඤ්ඤ කියන වචනේ තේරුම මේ අර මෙහෙම අනිඤ්ඤ කියන වචනේ තියෙන්නේ ඒ කියන්නේ ජනිතේට ඉන්දුවා කියන එකයි ජනිතේට ඉන්දුවාලි නැහැ කියන එක අනිඤ්ඤ කියන්නේ ආනිඤ්ඤ කියන එකේ ශාසනික වචනයක් තියෙනවා මතු උපතේ හේතු වෙන්නේ නැහැ කියන එක. ඒතොර ඉස්සර තිබුණේ මොකද්ද මේ ආයි මතු උප්පත්තියක් නැහැ මේකෙම ඉවරයි කියලා අරූපේට සම්බන්ධුනහම. ඒක ඉතින් එදා ආනිඤ්ඤ අවිසංකාර කියන්නේ ලෝක සම්මතිය. ඉතින් මේ පින්පව් සහ ඒක තිබුණේ මේ මේ ශාසනික ඉස්සෙල්ලා. පුඤ්ඤාවිසංකාර අනිඤ්ඤාවිසංකාර කියලා. ඒක කාය සංචේතනා කාය සංකාර වචී සංචේතනා වචී සංකාර මේ මනෝ සංචේතනා මනෝ සංකාර. ඒ අවිජ්ජා පත්‍ය සංකාර දෙකෙම විග්‍රහ කරනවා. එකක් පින්පව් සහ ආනිජ වශයෙන්. අනික තමයි මේ කාය සංචේතනා වචී සංචේතනා මනෝ සංචේතනා වශයෙන්. ඒ කියන්නේ කය මොනවට හරි ප්‍රියාත්ම කරනවා නම් කාය සංචේතනා. වචනේ මොනවට හරි ප්‍රියාත්ම කරනවා නම් වචී සංචේතනා. ඒක අවිද්‍යාවෙන් ක්‍රියාත්මක කරනවා නම්. අවිද්‍යාවෙන් හිතනවා නම් मनस क्रियात्मक मनो संचेतना काय संकार वाची संकार मनो संकार के रंगा वही तुने संचेतना मूल करेगी लेकिन हित सकाशी गत सकाशी मत हित सकाश करना वचने सकाश करना क्रिया वचन क्रिया सकाश करना वही कारना तुन सकाश्री मत जंग ක්‍රියාවා සකස් වෙනවා කියන්නේ මොකක්ද? දැන් ක්‍රියාවා සකස් වෙන ක්‍රම දෙකක්. එකක් තමයි හිතවිල්ල. අනික තමයි කය ක්‍රියාත්මක වීම. දැන් ඒ කියන්නේ අපි අත තියාගෙන තියා පාතට. දැන් ඔසවන්න හිතුවර ඉස්සෙන්නේ නැහැ. ඔසවන ක්‍රියාවලිය කරන්න ඕනේ. ඔසවන්න ලොහිත උස්සන්නත් බැහැ. ඔසවන්න හිතලා හිටන් ඔසවීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. දැන් ගමන් කරනවා. ගමන් කරන් යන්න ඕනේ කියලා හිතලා යෑමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. යෑමේ ක්‍රියාවලිය එකක් යන්න හිතනවා කියන්නේ එකක් ඒ ක්‍රියාවලිය මොහොතක් පාසා හිතවිල්ලක් තියෙනවා හැබැයි හිතුවර ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක කරන එක තව දෙයක් අන්නේ ක්‍රියාත්මක කරන එක ඒකත් කියන්නේ ක්‍රියා සකස් කරනවා ක්‍රියා සකස් කරන එකට කියනවා කාය සංකාරයක් ඒකත් ඒකනම් ආස්වාද ප්‍රසාර කාය සංකාර කිවි එතන එතන කාය සංචේතනා කාය සංකාර ඒකත් एक अविद्यापत्या संकार आसाद पाशाद काय संकार अविद्या वाहक यान ये है रहता वहां से अविद्या हम या नित हम इन नौकरिया अविद्या प्रत्या नहीं अविद्या प्रत्येन संकार वे नाई कारण गहन न गीता ये अविद्या प्रत्यय न गीते द्वेश मूल कर ආසාවක් විඳින්නේ කියලා යන්න ගියා. රාගය මුල් කරගෙන නේ. ඒවයි අන්න ඒතකොට කාය සංකාර මේ එනගෙන අවිද්‍යාපත්‍ය සංකාරා. කාය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියද. මේ අපේ පරිත්‍යීති වැරදි ගන්න දැන් මෙහෙම දැන් මවේ හැදෙනවනේ කියලා පරිසම්පන්න මෙහිලා මවේ හැදෙනවා. ඔව්. දැන් මේ අනි සංකාර නිසා හදන භවයේ තමයි ජාතියේ හේතුව. ඔව්. මතු උපතර හේතු නොවනේවා කියලා කොටසක් තියෙනවා. ඒක රහතන් වහන්සේලා තියෙනවා. ඒ කර්ම භවය නැති වෙන්නේ. එතකොට අපි හඳුන්නේ දැන් ඒ රහතන් වහන්සේට තියෙන සංකාර වල තියෙනවා. ඔව්. රහතන් වහන්සේ අපි මේ කතා කරේ ඔව්. ඒක ඇත්තටම සංකාරයක් නේ. ඔව්. රහතන් කියන එක නැහැ. ඔව්. සංකාර නැති වෙන්නේ. ඔව්. එතකොට ඒ වගේ ඉන්න සංකාරයක්. එතකොට අර බුද්ධ දේශනාවේ කියන බුදුආගම දේශනාවේ කියන පුණ්‍යාවි සංකාර, අපුණ්‍යාවි සංකාර, අනිත්‍යාවි සංකාර කියන දෙන ඔව්. දැන් අපි උදේ මේ කරනකොට සබ්බේ සංකාර දුක්ඛා කියන එක පැහැදිලි වුණා. ඔව් ඔව් අර සංකාරයක් ගත්තම හරි ඒක ඒක නැත්තම් සබ්බේ සංකාර වෙන්නේ නැහැ. ඔව් රස කියන එක එහෙම දැන්නේ වෙන පැත්තකට දැම්මොත් සබ්බේ සංකාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අයින් වෙනවනේ. ඔව් දැන් අපි රස කියන කෑල්ල ගත්තොත්
රාගිකයි රාග දේශ මොහ කියන එක හටගත්තේ වතියනවනම් ඒක පින්නන්නේ අපුඤ්ඤාපි සංකාරේටයි හටගත්තේ අලෝභාදී සමෝහයෙන් හටගත්තොත් එකක් ඒක හටගන්නේ කුසල පක්ෂේට පුඤ්ඤාපි සංකාරේට නෑ ඒ කුසල් කියන එක අලෝභාදී සමෝහ කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා දැන් අලෝභ අදීස අමෝහයෙන් හිතයි මෙහෙම විතර අලෝභ කියලා කියන්නේ මේ ලෝභකම අත්හැරියා දැන් දානියක් දෙන්න ලැහැටි වුණා දානියක් දෙන්න බෑ ලෝභකම කොහමද ලෝභකම තිබුණාම තියාගන්න හැ දෙන්නේ නැහැ තරහෙන් කරන්නත් බෑ දැන් තරහ නැතුව බොහොම ගෞරවයෙන් දානියක් දෙන්න හදනවා එතන අදීසයක් තියෙනවා කර්මඵලත් අදහනවා එතන අමෝහයක් තියෙනවා කර්මඵල අදහනවා කියන්නේ මේ දානි දුන්නොත් මතු ලැබීමක් තියෙනවා ඒ කර්මඵලයක් කර්මඵලය දිහිට ඒකයි තියෙන්නේ ඉතින් එතකොට යම් කිසි කෙනෙක් අද මම දානි දුන්නොත් මේ අද්දැවෙත් මට යමක් ලැබෙන්නේ කවදා හරි මම පෙර දීපු වාසනාව. එහෙනම් මං මතුවටත් මම මේ වගේ දීපු වාසනාව තිබුණොත් මට මතු අද්දැවෙක ලැබෙයි. ඒක මම විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරලා ඉවරයි හිටම් කියන්නේ දානියක් දෙනවා. අභිසංකරණය වුණා. මොකද යා මතු බලාපොරොත්තුවක් තිබ්බනේ. ඒ මතු බලාපොරොත්තුව අභිසංකාර වෙනවා. පුඤ්ඤාභිසංකාර අවිද්‍යා ප්‍රත්‍යංගාවා කිව්වේ ඒකයි ඒක කුසල මූල පත්‍ය සංකාරයි කියලා එකක් තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාර නොවන කුසල මූල පත්‍ය සංකාර කියලා පටන් ගන්න එකක් තියෙනවා. අනේ කුසල මූල පත්‍ය සංකාර කියන්නේ අපි හිතමුකො එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒකට යම් කිසි හොඳ දේ නිසා කළා. දන් දීම හොඳයි. ඒක නිසා කරා. ඔව් ඒකට ඒ වගේම දන් දෙන්නේ යම් කිසි ප්‍රතිපත්ති පුරණ කෙනෙකුට මගින් කරන්න තියෙන මගේ කියන උපස්ථානය. ඒක ගරුවෙන් මම කරනවා. මට මේ මොනවද බලාගෙන නෙමෙයි. එහෙම බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒ මතු සසරේ පැවැත්මක් ආස්වාදියා බලාපොරොත්තුව නෙමෙයි. කරන්න ඕනේ වැදගත් දෙයක් නිසා කළා. අනේ වැදගත් දෙයක් නිසා කරනවා කියන එක අර අභිසංකාර වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් තොරයි. ඒක තමයි කුසල මූල පත්‍ය සංකාරා කියන්නේ. ඔව්. ඊට පස්සේ මේ බලාපොරොත්තු වෙන එක තුල තමයි ඒක අවිද්‍යාවේ මූලය. අන්නේ හරි. බලාපොරොත්තු ඇති වුණාම අවිද්‍යාව මූලයි. එතන බලාපොරොත්තුව කියන්නේ බලාපොරොත්තුව ලෝකේ පැවැත්මක. එහෙම. අවිද්‍යාව මූල වෙන්නේ. එතන බලාපොරොත්තුව නිවන නම් අවිද්‍යාව මූල වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් බලාපොරොත්තුව නිවන නම් ඒ කියන්නේ යම් කිසි විදියක මේ දානියමර නිවන් රූප නිසරේ වෙන්න ඕනේ. එහෙම. ඉතින් දානිය නිවන් රූප නිසරේ වෙන ක්‍රමයේ දානිය ගන්නවා. අයිසෙල් ඥාන සම්පවිත වෙනකොට. ඒ කියන්නේ දානිය දීම නිසා තියෙන ලැබීමක් නිවන් දකින්න ඕන බුද්ධලයටත් ආහාරය අවශ්‍යයි, සැප පහසුකම් අවශ්‍යයි, අවශ්‍ය කරන පසුතලිය තුල තමයි නිවන් මාර්ගය වඩා ගන්න පුළුවන්. එතන ඒ නිසා මට මේක අවශ්‍යයි මිසක් මේ සසල සුඛවිඳ විඳ යන්න මට අවශ්‍යතාවයක් නැහැ. අන්නේ බලාපොරොත්තු තියුණොත් ඒ සසල පැවැත්මක් තියෙනවා. හැබැයි නිවන් දැකීමට උපනිසී සකස් කර දෙන පැවැත්ම මිසක්. ඒක අවිද්‍යාවෙන් එන දෙයක්. ඒ අන්නේ ඒකයි. ඒක අවිද්‍යාවෙන් නෙමෙයි කුසල මූලයෙන්. කුසල මූල පත්‍ය සංකාරය. හැබැයි ඒක අභිසංකාර කියන එකේ තියෙන්නේ අර බිහි කිරීම කියන්නේ භවය හදන එකයි. භවය හදනවා කියලා කියන්නේ මේ දැන් සසල ගමන හදනවා කියන එක. සසල ගමන හැදීමයි එතකොට මේ නිවන්ට මඟ පෑදීමයි කාරණා දෙකක්. ඔව්. අන්න ඒකයි. නිවන්ට මඟ පෑදීමේදී සසර ගමන ටිකක් දුර හැදෙනවා. එහෙමයි. ඒකේ නිවන් මඟ වැඩෙන එක. එහෙමයි. ඒකේ නමුත් සසර ගමන දික් කරන එකක් නෙමෙයි. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට අභිසංකාර කියන එකේ විශේෂයෙන් අවිද්‍යාපත්‍ය සංකාර වුණාම එහෙම නවතින්නේ නැහැ. ඒක අනන්ත සංසාරේ යනවා ඒක දිගට. දිගටම ගිහිල්ලා අභිසංකාරයක් බවට පත් වෙනවා. ඒ වෙනස ඒකයි. විපාක වශයෙන් ඇති වෙන එක දැන් අපි අර උදී කතා කරේ
ඒක විතරක් නෙමෙයි. ඒ මහන්සිය වීර්ය එක උනා කියන්නකො. දැන් වෙච්ච එක වෙලා ඉවරයි නේ. දැන් ඊට මේ දැන් පටන් ගන්නකොට අපි යම් කිසි රස බැලීමක් කියන්නකො. දැන් රස බැලීමට අවශ්‍ය කරන්නා වූ රස ධාතුවක් යමක තැන්පත් වෙන ආහාරයේ එකක්. එහෙමයි. ඒ ආහාරයේ රස බැලීමට අවශ්‍ය කරන දිවක් තියෙන්න ඕනේ. එහෙමයි. ඒ දිව විතරක් තිබිලා අවශ්‍ය නේ. මුළු ශරීරයක්ම කොහොමද අවශ්‍යයි. ඒ ශරීරාංග සියල්ලම අවශ්‍ය වෙලා ඒක පෝෂණය කරලා ඒකෙන් හදාගත්ත දිවකින් තමයි. අර රස බැලීමට යොමු වෙන්නේ. යම් කිසි ක්‍රමානුකූලව හදලා මේ සලාදයක් වෙනම ලස්සනට හදලා පැත්තකින් තියෙනවා. ඉතින් ඒක නිකන් යම් කිසි ක්‍රමානුකූල මල් නිකන් මල් වට්ටියක් හදන්නේ නැහැ නේ කෑම එක හදන්නේ. ලස්සන කරලා තියෙනවා. එක එක වර්ණ දාලා හිතන් ඒ කන ආහාරයට රස කරන ඒ ආහාරයට වෙනින පාට කරලා ඉතින් ලස්සන කරනවා. ඒ ලස්සනත් මේ ප්‍රියදාවියක් අර අපිට අවශ්‍ය කරන රසයට උපනිශ්‍රේ වෙනවා. ඊට පස්සේ සුවඳක් අවශ්‍යයි. ඒ වගේම තේ කර කර ගන්න සද්දයක් එහෙම දෙනවා බැදුවක් එහෙම නිකන් මේ පොගලා තිබුණොත් බෑ. ප්‍රියමනාප ශබ්දයක් තියෙන්න ඕනේ ප්‍රියමනාප ගන්ධයක් තියෙන්න ඕනේ ප්‍රියමනාප රසයක් තියෙන ප්‍රියමනාප ස්පර්ශයක් තියෙන්න ඕනේ. එතන එක කාමයක් බලාපොරොත්තු වෙන කාම පහක් එකතු වෙනවා. ඔතෙන්ද? දැන් රස කාමිය ගත්තහම ඒ කාම පහ විඳින්ද ඇස කන දිව නාසය ශරීරය පහම වුණා. පහෙන් විඳින මනස වුණේ. එන ඉන්ද්‍රිය හය මේක. එතන ඉන්ද්‍රිය හයක් ගොඩනගලා පවත්වනවා කියලා කියන්නේ 11 ගින්නකින් දැවෙන්නා වූ හය ආකාරයක් නිජාතියක් ඇදිලා. මේ ජාති ගින්න මොහොතක් පාසාම දවනවා. ඒ පැත්තෙන්. ඉතින් ජාතිය හැදුනාම ඇස ඇස විදිහට පාඩුවේ තිබුණා නම් කන කන විදිහට පාඩුවේ තිබුණා නම් නාසය නාසය විදිහට පාඩුවේ තිබුණා නම් දිව දිව විදිහට පාඩුවේ තිබුණා නම් කය කය විදිහට පාඩුවේ තිබුණා නම් මනස මනස විදිහට පාඩුවේ තිබුණා නම් ඉන්ද්‍රිය නෙමෙයි. එහෙනම් මේ දිව රස බලන්න බෑ. එහෙනම් රස බැලීමට අවශ්‍ය කරන කායික ක්‍රියාවලිය ඔය ඔක්කගීම කෙරෙන්න ඕනේ. එහෙනම් කාය සංඛාරයක් උත අපි නිස්පාදනය කරන්න ඕනේ. අර කාරණේ කරන්ද ක්‍රියාත්මක කරන්න ඕනේ සංස්කරණය කරන්න ඕනේ රස බැලීම සඳහා යම් කිසි මේ කය ඉරියව් පැවැත්වීමක් එවියද ඒ සියලු ඉරියව් පවත් ගන්න ඕනේ ඒක ඒ කාරණා දැන් රස බැලීම රසයේ ගන්න හේතු වාසනාව සසලෙදි තිබිච්ච ප්‍රශ්නේ හිමිකම අපි මෙහෙම හිතමුකො කජු මාළුව කියන්නේ හොඳ මිහිරි රසයක් තියෙනවා දැන් අපිට යම් කිසි දේ මිහිරි රස විඳීමේ හේතුකාරකේ ලෝකේ හැදුනා හිමිකමක් ලැබුණා කජු ගහකුත් අපිට හම්බ වුණා කියමුකො අපි අපේම වත්තේ කජු ගහක් තියෙනවා. ඉතින් අපි කජු ගහේ කජු උත්තර හැදිලා තියෙනවා. දැන් ඉතින් අපිට අපිට දැන් කජු කෑමට අවශ්‍ය පරිසරය හැදිලා. හොඳට ලස්සන හොඳට උයන්ද කෙනෙකුත් ඉන්නවා. ඉතින් අපි දැන් ගිහලා කජු කපනවා. දැන් ඔය දෙේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් මොකද කරන්න බලන්නකො. දැන් කජු රහ වැලියම තමයි පරමාර්ථය. තේරුණානේ? දැන් කජු අපිට හම්බුන්නේ නැහැ. කජු මාළුවා නිකන්. රහ බලන්න. එහෙම ඒ ගියාවලියක් ලොකු කරන්නේ. ඒක ජාතිකක. ඔව් දැන් අපි හිතමු ගිහිල්ලා ඉතින් කජු කඩන්න ඕනේ. ඊට පස්සේ පුහුල ඇමරිකා විදිකල් පණු ඔය ඉන්න ඔක්කොම කඩන්න ඕනේ. ඊට පස්සේ මේ කජු කිරි ගන්න කජු කපන්න ඕනේ. ඔක්කොම එනවා. ඒ ඔක්කොම බල බල කරන්න දෙන්නේ. ඒ ඔක්කොම කරලා ඊට පස්සේ උයන්න ඕනේ. ඔක්කොම උයා ඉතින් බෙදලා හදලා ඔක්කොම කරලා ගන්නකොට අපි ලැහැත් දිනා ඔක්කොම කරන්න ඕනේ. ඒ කරන ඔක්කොම යම් කිසි සංස්කරණයක්. නියම කජු ටික අද හම්බුනේ ඔය කාටවත් අහුනා කලාගෙන යනවා දැන් කජු කන්න බලාගෙන රහ හිතේ තියාගෙන දැන් ඒකට මේ දැන් අපි සතුටු වෙන්නේ නැහැ ඒ තුල දුක විඳිනවා දුක විඳ ඒ 10ක යනවා අන්න ඒකයි
ඒ දුක විඳ විඳ අපි අර ආස්වා ඉදිරි ආස්වාදයේ වහ ගන්නවා අර ඒක තේරෙන්නේ හඬ ලැහැත්ෙන් කවුරු හරි කජුමාළු වලා ඉස්සෙන් දීවා මේ මේ වහ කියන එක නිකන් නෙමෙයි ආවේ මහා ලොකු දුකක් ඉඳලා අන්න හරි මේ ඒකේ දුකේ ප්‍රතිඵලයක් ඇවිදිනා මේ අල්ප මාත්‍රයක් සහ දැනෙන්නේ ඒක තමයි දකින්න ඕනේ අන්න ඒකයි ඒතර මේ දුකේ ප්‍රතිඵලය කියන්නේ දැනගන්න දුකේ සර්ම දැනෙන්නේ ඒක අවරම් පැන්නේ නම් කවුරු හරි අයියෝ අරු කජුමාළු වලා පැන්නනේ ලොකක් පට්ට හොරා දැකින් මූ කරු වෙරි අපි මං කොච්චර කුහුලම් මිරිකම් ඉතින් කජු කැඩිවි දැන් ඉතින් ඔක්කොම පන්නේ එනවා අපෝ මං කජු කිරි ගාගෙන අලු ගාගෙන කජු කපලා ඔක්කොම කරලා දැන් ඉඳකින් මේ කාලකන්‍ය කරු වෙලේ ඒක මදියක් කන්න බැරි වුණානේ දැන් ප්‍රශ්න ඒ කියන්නේ කජු රසයේ බලාපොරොත්තුවේ සියලු දුක වැහිලා තිබුණා ඒ අර සංඛාර දුක්ඛය කියන්නේ ඒක අන්න හරි ඉතින් සංඛාර දුක්ඛය ඔප් නැන්ගිලා පේන්නේ බලාපොරොත්තුවේ රසේ නැති වුණොත් ඉතින් බලාපොරොත්තුවේ රසයේ පිළිවඳ කියනකම් අර වැහිලා තියෙනවා අන්න රසයේ බලාපොරොත්තු රසයේ පුණ්‍ය ඵලයක් එහෙමයි පුණ්‍ය ඵලී නමුත් ඒ රසයේ ගන්න අවශ්‍ය වෙන පසුතලයක් තියෙනවා රසේ නිකන් හම් වෙන්නේ පුණ්‍ය ඵලේ නම් රසේ ගන්න ගන්න මහ දුකක් ඉන්නවා අන්න ඒක මහ දුකක් විඳිනවා පුණ්‍ය ඵලේට තමයි හම්බ වෙන්නේ ඔව් ඔව් නමුත් ඒක ගොඩ නගන්නේ ඒ රසේ ලබන්න මහ දුකක් විඳිනවා මහ දුකක් විඳින්න ඕනේ ඒක තමයි උතන මේවා කරන්නේ ඒක සංඛාර දුක්ඛය ඒක ඉතින් ඒක අරගෙන ඉවරලා හිට අනිසරි කනකොට මොකද වෙන්නේ එක එක කඩක් කඩක් පාස අපි හපන මොහොතක් තියෙනවා නම් දැන් හපන රහදැයි නැතුව ගියොත් එහෙම ඒක පොඩ හිතලා බලන්න එහෙම දැන් එක වාර රහදැයි නැතුව ගියා දැන් හපන හපන මොන්නේ රෝඩු හපනවා වගේ මොකද දැනන්නේ එහෙම නෝ මොකක් කරන්නේ විතාල විවේකී සංවේගයක් ඇති වෙනවා ඒ රසයේ කියන එක බලාගෙන ඉතනත් මහ ක්‍රියාවලියක් කරන්නේ ඒ කරන්නේ මොකටත් ඒකයි ඊට පස්සෙත් මොකද වෙන්නේ හැපුවා ගිල්ල අර හිතු බලාපොරොත්තු වෙච්ච සැනසීම පළවෙනි කටේ තිබිච්ච රසයේ දෙවෙනි කටේ නෑ දෙවෙනි කටේ ගත්තේ රසයේ තුන්වෙනි කටේ නෑ අන්තිමට ගියනම් කජු ටිකක් කෑවා තව ටිකක් වෙනම් බෙදා එන කෑවා අපිරියයි විපරිණාම දුක්ඛේ එතන දුක දුක්ඛේ විඳිනවා මේ කය හදාගෙන සංඛාර දුක්ඛේ ගොඩනගෙන දුක විඳිනවා විපරිණාම දුක්ඛේ බලාපොරොත්තු වෙන්නේ නැති එකේ දුක විඳිනවා දැන් ඔය කියන්නේ සංඛාර දුක්ඛ 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 සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන්නේ මේ තුන් ආකාරයක දුක්ඛයකින් පෙළෙනවා පෙළෙන සියල්ල අනිත්‍යයි අනිතර සිද්ධ වෙන හැටි පෙළෙන සියල්ල අනිත්‍යයි ඒ නිසා අතන සංඛාර සංඛාර සියල්ල සංඛාර අනිත්‍යයි සබ්බ අනේකයි එදේ සංඛාරණේ මේ ඔක්කොම උනේ සියලු සංඛාරණේ එතකොට අපි දැන් මේ සියලු කුංචි සංඛාරණේ වෙන්න මහ ලොකු සංඛාර සංඛාරයක් පිටපස්සේ ගොඩ නැගෙන්නේ ගොඩ නැගෙන්න ඕනේ ඒක නිසා මේක මේ සංඛාරේ යට තියෙන මහ මිනිගොඩ මිනිගොඩ ඒකේ දුකයි අන්න ඒකයි ඒක ආස්වාද මාත්‍රයක් නිසා විඳින්නා වූ දුක්ඛන්තරාව වැහිලා තියෙනවා ආස්වාද මාත්‍රයේ වටිනවා කියන අපේ දෘෂ්ටිය ඒකයි වෙලා තියෙන්නේ ඒක අවිද්‍යාවේ දෘෂ්ටිය ඒක අපි ආස්වාදී කියන කී ස්වභාවය දැක්කෝ ඒ ආස්වාදී කියන එක ඒක ආදී නේ මෙයා බලන්න ඕනේ මේ ආස්වාදී කියන එක මතුනහම ඒ හේතු වෙන්න මතු බලාපොරොත්තුවක් හට ගන්නවා ඒක කොච්චර බලවත්ද ඒ තරමට සංඛාර දුක්ඛ දරනවා අන්න ඒකයි පේන්නේ අන්න ඒක පේන්නේ බලස්කම අඩු නම් සංඛාර දුක්ඛයත් ඇත්තටම අඩු ඒතකොට තව දුක් විඳලා හරි කමන්නේ ආයි සහ විඳින්න ඕනේ ඒක අදහසක් කියනවා දැන්ද නැති වුණේ හැබැයි අධ්‍යක්ීමක් තියෙනවා ඔය දැන් නැති වුණාට ආයි කන්න ඕනේ මම පටන් ගන්න කොච්චර රහද කදිම අලුව දැන් නම් රහද ඇන්නේද කාලා ඒකට හිතත් රහිනවා කාගුහම් හිතත් තියන්න ඕනේ ඉතින් ඔහොම පටන් ගන්නවා ආයි කෑවොත් එමු දැන් නම් දවස් ටික කිවිහෙ නේපා ඉතින් කජු මාළුවක් කෑවේ නෑ නේද මේ දිග දහසකින් ආයි යෝ නෑ නෝ දැන් මොකද අර පැරණි මතකේ අලුත් කර කර අර මේ ආස්වාදී භුක්ති විඳින්න ආයි මෙහෙ යවෙනවා හැබැයි මෙහෙ යවෙන සියලුම දුක ආස්වාදී තිබෙනා වූ මේ මායාවේ බැහැනවා ඕකයි වෙන්නේ එතන මේක තියෙන මොකද්ද මේ ආස්වාදයේ මරවුලක් වෙලා ඉතින් ජාතිය බිහි කරනවා ඉදිරියට ඒක ආයි ඉදිරියට කජු මාළුව ගන්න ඇස කන දිව නාසය ශරීරය මන ඔක්කොම තියෙන්න ඕනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියෙන්න ඕනේ ඒකට අවශ්‍ය පසුතලයේ තියෙන ක්‍රියාකාරීත්වය තියෙන සියලුම සංස්කරණය කරන වැඩ පිළ තියෙන්න ඕනේ එහෙනම් දුක්ඛ දුක්ඛය ගොඩ නැගෙන්න ඕනේ අන්න සංඛාර දුක්ඛයත් විපරිණාම දුක්ඛ ඔක්කොම ගොඩ නැගෙන්න ඕනේ ඔය තුන් මහා දුක්ඛන්දරාවක් මැද්දෙන් තමයි ආස්වාද මාත්‍රි මොහොතක් ඉන්නේ मोन तर गिनी गोड़ा मोन तर मारांतिक आवाज कमाना इधर अनागति जीवता हिरे जमात अल्लाह मेरुआत कमाकने मे भी राज එතක වෙන සියලුම වෙහෙත වෙලා මේක ඇදගෙන ගිහිලා මරන්න හදලා මේ තත්වර දෙහි කීපයකට සිද්ධියක් නෙන්නේ නැගලා ඉතින් ඔය සිද්ධියට කොයිතරම් ආස්වාද මාත්‍රයකට
මොනතරම් දුක් ගොඩක් යටපත් වුණාද මොනතරම් නීචකම කළාද මේ සියල්ලම වැහිලා ගියා අර ආස්වාද මාත්‍රේ මත් වීම උඩ ඉතින් මේ ආස්වාද මාත්‍රේ කියන්නේ පොඩි එකක් නෙමෙයි මොනතරම් නම් මරව් ගලද ඒක හදන දුක්ඛන්දරාව ඉදිරියට කොච්චරද ऐतिहासिक निदान बीड़ी को पैदा है ना अरमी है ना थी बुना पीता थी बुना उपको में थी बुना हरियाणी ने मालू आहू इन ने मेकी वो कहमें जी खासा थी ने ऐमा कहाँ पुगा मु ऐमा तो कहाँ ना मु खासा खासा गांडे कहाँ पुगा मु आपको ना आहू इन इधर ऐमा क्या वो उके मारने मारने हमारे दुख कोई जगह नहीं हुआ ये अन्य वाकी ऐमा कहाँ पुगा आस्वादी ने ऐमा क्या वो අර මරණිය හෝ මරණිය සමාන දුක දෙන්නා වූ ජරා මරණ ශෝක පරිදේ දුක දොමන පස්සේ යමකින් හට ගන්නවාද ඒකට ගොදුරු වෙන්නේ නෝ ජාතියෙන් ගොදුරු වෙන්නේ එහෙනම් ජාතිය හදන මුළු වැඩ පිළිවෙල එකකින් හැදෙනවා ඒතොර මොකද ඉන්නේ ඒ වුණාට ඒක මේ මේ තමන් මේ කෑ හැම මේ ඇති සේ නෑ ඒක ඇති කියන්නේ නෑ දැන් මට මේ කෑව ඇති මේ ලස්සන බැලුව ඇති ඊට පස්සේ බලන්න ඕනේ නෑ එහෙම එක කාටවත් ඇති වෙන්නේ නෑ ලස්සන බලාගෙන ඉන්න කිසිම කෙනෙකුට දැන් මම මෙච්චර කාලයක් අනත් සංසාරෙත් බලලා ඇති මේ අධ්‍යයන උපන්දා වින්න බැලුවානේ ලස්සන දැන් ඉතින් අදින් පස්සේ ඇති ඕ වාගේ ලස්සන දෙයක් දැක්කා ආයිත් මට ලස්සන දෙයක් දකින්න දෙකක් ඕනේ නැහැ හොඳම එක දැක්කා ඇති වුණා කිසිම කෙනෙකුට මොනම සත්‍යයකට ලෝක ඇති වෙන්නේ මම මිහිරි ශබ්ද අහන අනත් සංසාරෙත් අහගෙන අහගෙන ඇවිල්ලා මේ මදි වෙලා මේ සංසාරෙත් මේ කන හදාගත්තේ ශබ්ද අහන්න දැන් අද මම හොඳම මිහිරි ශබ්දයක් ඇහුවා හැබැයි ඇති වෙන්නම ඇහුවා දැන් ඊට පස්සේ ඕනේ किसी में धात्ये वाले किसी में दावा सके एक भी नहीं ने तावे कहाँ हुए ना हमारी मित्र अंशान सारे ही बात ऐसी उन्हीं ने दावा ऐसी वेला ने इन्हन यार क्या ऐम ऐसी वेला ने नहीं क्या मुझे ये नहीं कि ये क्यों ये तो गंदे जाने का ना जंग मानान तो सांसारी इतने आज आ जाए ना सुबह आग्रा ने कर कर हरी सुबह जाए ना हरी सुबह जाए ना कि का आस्वाद अविंदा जब मित्र का लिया मन वाला आधा हम बुना हो तो मेरे का हवे आय सर एक मात्र आस्वाद ने ओके थ्रुप तेरे बात होना जंग आय दीदी के टोल ने එහෙම එකක් කිසිම දවසක සත්‍යයකට කස විඳගෙන අනන්ත සංසාරයේ රහ විඳගෙන දිව හදාගෙන කට හදාගෙන මේ විදිහට විඳලා විඳලා ඇවිදින්නා දැන් මේ අද උපන්දායන මේ නිකුරුම රස જાති විඳා හැබැයි අද නම් රසයක් හම්බුණා ඇති වෙන්නේ ආයි මින් ඉහැරන රහ ඕන්නේ ඒකෙන් මා තෘප්තිය පූර්ණයි يعني මේ යම කොච්චර ගෑවත් ඇති නැහැ නැවත නැවත මේ යම කනවා ඒකම කනවා ඒක තමයි කෑම ඇති සී නැහැ මේ යම නැවත නැවත කනවල ඇතිවීමක් ඇති ඉඳන් ගමන යනවා අන්න ඒක ඉතින් ඇහෙන් රූප කෑම කෑම තමයි කාර කරේ දුන්නේ. ඒතර කණින් මිහිරි නද කෑම. නාහේ මිහිරි ගන්ධේ කෑම. මිහිරි රසේ කෑම. කය පහස මිහිරි පහස කෑම. මනින් මනවදන දරුව කෑම. ඔය හය ආකාරයේ කෑම අරගෙන ඇතිසේ නැතුව යනවා ගමන. ඉතින් ඇතිසේ නැත්නම් යම් කිසි දෙයක්. ඒකම අසහනය. ඒක ආස්වාදී අසහනය ඒක. කනවා කනවා ඇති වෙන්නේ නැත්නම්. ඒක අසහනය. ඒක අසහනය. හරියට කියනවා. අන්න හරි. ඉතින් හරියක් නැති බව දැනගන්නේ එහෙම කර කරත් ඒකට ආසා කර කර ඉන්නවා ඒ ඒ ඒක අවස්ථාවක ඒක බිඳිලා යනවා ඉතුරු කරේ නෑ මොකෝ මොකෝ ඉතුරු කරා ඔව් ඉතුරු අන්නේ නීලා අල්ලගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා අන්න ඉතුරු කරේ නැති නිසා තමයි ආයි හොයන්නේ ඉතුරු කරන්න ආයි හොයන්නේ එක රුපියල් ඇතිසේ ඇති වෙන්න භුක්ති විඳින එක ලස්සනක් ඉතුරු කරාන තව ලස්සනක් හොයන්න යන්නේ धर्मता प्रश्न
මේ ඉතුරු කරපු යමක් නැහැ. විඳේ ඉතුරු කරපු යමක් නැහැ. එහෙනම් මේ විඳිනවා කියන එක ඒ මාත්‍රයේ තියෙන ස්වභාවයක් නිසා හරයක් ඉදිරියට තියන්නේ නැහැ. මේ හරයක් නැති දෙයක් නිසා දුකක් විඳවනවා නම් ඒතර අන්නේක දකින්නකොට මේ අසාරවන් හරයක් නැද්ද පස්සෙ යන්නේ මොකටද? අසාරත්වයේ දැකලා ඉතින් මිදෙනවා. ඒතර කැමැත්ත කියන ඔය කියනව තත්වයේ කෑම ඇති වෙන තත්වයක් කියන දවසක් කියනවා. කෑනේ ඇත්ත දැකලා වාසේ. කෑම ඇත්ත දැකලා වාසේ. කෑම තියෙන ඇති සත්‍යය දැකලා වාසේ. දැන් ඇති. මේ ගුරුතු කොහොම විඳින්නේ මේ හැම නිසා. ඔව් දැන් ඉතින් මම හැම කෑව ඇති. ඊට පස්සේ මම පස්සේ යන්නේ. අන්න ඇති වුණා. අන්න කැමැති වුණා. කැමැති දින්නේ සම්ප්‍රාතන් වාසේට. එහෙම. කැමැත්ත පූර්ණයි. එහෙම. කෑම ඇති. එහෙම. යන්නේ නැහැ. කෑ හැම ඇති. එහෙම. ආයම ගන්නෑ. එහෙම. ඒක තමයි යථාර්ථය. ඉතින් ඔතන සංස්කරණය තමයි හැම තැනකම. හැම එකක්ම සංස්කරණය කරන්නේ. ඔව්. ඒ අර දුටි කෑලි පිටපත් දින ලොකු කෑලි. දැන් රසය කියන එක රස මාත්‍රයයි. ඒ මාත්‍රය ස්පර්ශ මාත්‍රයේද විඳින මාත්‍රයයි. තව එකක් දෙකක් නැහැ. අර මනසිකාර කරලා ගන්න නිසා අන්න මනසිකාර කරන එක සංස්කරණී. එතන ආස්වාදය සංස්කරණය කරනවානේ. සංස්කරණය කර කර ඒකිනු දුක් විඳින. ආස්වාදයෙන් දෙන්නේ සංස්කරණය කර. අන්න ඒක. මනසිකාර කර කර දෙන්නේ ඒ විදිහට. ඒ විදිහට. ඒක සංස්කරණින් තොර එකක් නැහැ. संकार संस्कार लोके लोक यम संस्कार लोकी සියුම තෝරලා ගන්න ඕනේ. ඉතින් එතකොට ඕක දකින්නේ මෙහෙමයි. ආස්වාදයේ හරයක් නෑ කියලා දැක්ක දවසට ආස්වාදේ වටිනාකම බහිනවා. යථාර්ථය දකින්න. එකපාරක බහින්නේ නෑ වටිනාකම. හරයක් නෑ කියලා දකින්නවා එහෙම නැත්නම් මේක නොවටිනා දෙයක් බව. වටිනාකමක් අපි දීලා තියෙන දෘෂ්ටියකින් කියලා දකින්නවා. මේ නොවටිනා දෙයක් වටිනවා කියලා අපි හදාගන්නවා. මේක කියන එක දකින්න. ඔක වටිනාකම බහින්ද බහින්ද අන්න ඒතර කියනවා අර මේ අපේ ඥානෙ මොහු කරා යනවා. ඒතර අපි මේ මොකද ඔතන කරන්නේ අනුභවද අවබෝධ ප්‍රත්‍යක්ෂ ඥානෙ කාරණා පහක් කියනවා. අනුභවද කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ බෝවීම උදා වෙනවා. අනු මෙන්න මේ අනුකූලව බෝවීම උදා වෙනන භවය උදා වෙනවා. අනුභවද ඒකනේ පටිච්ච සමුප්පාදය දැක්කහම අවි මෙන්න මේකේ මේ මේ න්‍යායෙන් තමයි භවය උදා වෙන්නේ. මෙන්න මේ අනුවයි. අවිද්‍යාවන සංඛාර උදා වෙනවා, සංඛාර අනුව විඥාන උදා වෙනවා, විඥාන අනුව නාම රූප උදා වෙනවා, නාම රූප අනුව සලආයතන උදා වෙනවා, සලආයතන අනුව ස්පර්ශ උදා වෙනවා, ස්පර්ශ අනුව වේදනා උදා වෙනවා, වේදනා අනුව සංහා උදා වෙනවා, සංහා අනුව උපාදාන උදා වෙනවා, උපාදාන අනුව භව උදා වෙනවා, භව අනුව ජාතිය උදා වෙනවා, ජාතිය අනුව ජරා මරණ ශෝක පරිද දුක දෝමන පායාසය ඔක්කොම උදා වෙනවා. මෙන්න මේ අනුවයි උදා වෙන්නේ. ඉතින් අනුව භවය උදා වෙනවා. අනුභව උදා වෙනා වූ යම් කිසි ක්‍රමේ දකින්න ඥානයට කියන අනුභෝධ ඥානය. ඒ අනුභෝධය කියන්නේ මොකක්ද කියලා දකින්නේ නැහැ නිකන්. පටිච්චසමුප්පාදයේ අත්‍යරිත කිසි කෙනෙකුට අනුභෝධ ඥානය නැහැ. අනුව භවය උදා කරන ඥානය. මෙන්න මෙහිම අනුව භවය උදා කරන කියලා යමකින් දැක්කද? අන්න ඥානය පහළ වෙනවා. ඒකට කියන අනුභෝධ ඥානය. ඒතර දකින්නවා. මින්නේ මේ ආකාරයෙන් තමයි භවය උදායම අවම වෙන්නේ. අඩු වෙන්නේ, අව වෙන්නේ. අන්න අනුබෝධ අවබෝධ වෙන්න නම් අවිජ්ජා නිරෝධේ සංඛාර නිරෝධ වෙනවා, සංඛාර නිරෝධේ විඤ්ඤාණ නිරෝධ වෙනවා, විඤ්ඤාණ නිරෝධේ නාම රූප අන්න දකින්න ඕනේ. ඕක අව වෙන්නේ හැටි දැකෙන්නේ දැකෙන්නේ ගියාම. මේ ආපෝ භූමිය කියන්නේ උපාද වය දකින්න ඕනේ. අන්න ඒකයි කියන්නේ. ඉතින් අනුබෝධ අවබෝධ කියන්නේ උපාද වය දැකීම. උද්‍යව ඥානෙ. එහෙනම් අනිත්‍ය දකින්නකොට උද්‍යව ඥානෙ දැක්ක කියන්නේ අනුබෝධ ලැබුවා, අවබෝධ ලැබුවා. එතන මොකද වෙන්නේ? යම් ප්‍රත්‍යක් හේතුකරෙන් නම් මේ දුක් විඳින්නේ. ඒ ප්‍රත්‍යක්ෂය වෙලා ගියා. රාගක් හේ වුණා, ද්වේෂක් හේ වුණා, මෝහ රාගයේ ප්‍රත්‍යක්ෂනේ, ද්වේෂයේ ප්‍රත්‍යක්ෂනේ, මෝහයේ ප්‍රත්‍යක්ෂනේ මේ දුක විඳින්නේ. ඔකම කොට නැගුණේ. දැන් රාගක් හේ වුණා, ද්වේෂක් හේ වුණා, මෝහක් හේ වුණා. එතකොට කියනවා ප්‍රත්‍යක්ෂයේ වෙච්ච ඥානෙ. ප්‍රත්‍යක්ෂ හේ වුණා කියන්නේ දැක්කහම සත්‍ය නැහැ. ඔන්න අනුභෝධ අවබෝධ ප්‍රත්‍යක්ෂ කියන්නේ ඥාන තුන ඕකයි. ඒ කියන්නේ ගමන දෙක ප්‍රත්‍යක්ෂුම ජයලා. අන්න හරි. එතර පරිච්ඡ සමපාදී දැකලා පරිච්ඡ සමපාදී නිරෝධය දැකලා යථාර්ථ අවබෝධය තුලින් ප්‍රත්‍යක්ෂ ලෝර කියලා කියන්නේ ඥාන තුන පූර්ණයි. අනුබෝධ අවබෝධ ප්‍රත්‍යක්ෂය.
ඥාන තුන සම්බන්ධයෙන් හොමයි. ඉතින් ඥාන තුන ගැන කතර කිව්වත් මේ ධර්ම තමයි වැහිලා. වචන වලින් කියනවා. අන්න ඒකයි. පරිච්ඡමපාද ඇත්තට කිසි කෙනෙකුට අනුබෝධ අවබෝධ නැහැ. ප්‍රත්‍යසත් නැහැ. එහෙනම් ඥානීය පහළ වෙන්න නම් පරිච්ඡමපාදිය අවශ්‍යයි. නිතරම අහන්න ඕනේ, නිතරම දකින්න ඕනේ. කවදා හරි සසර පරිච්ඡමපාදිය අහලා දැකලා ප්‍රගුණ කරලා වෘද්ධති වුණා. මේ ඉදා යම් කිසි විවිධ හේතුවකින් මොනවා හරි හේතුවකින් මාර්ගඵල අවබෝධ කරන්න බැරුව තිබුණා නම් ලැබිච්ච අවස්ථාව එනකොටම යන්තම් යේ ධම්මා හේතුපපවාදී සංහි තථාගත අහ කියන උඩත් දවනවා. මොකද හේතුවෙන් ප්‍රභාවය වෙනවා කියන උඩත් ඇති. අරක මතු වෙලා එනවා. ඉතින් ඒ තේසං හේතියෝ නිරෝධෝ කියන පරිසර නිරෝධිය මතු වෙලා එනවා. එදිනේ තර්පේ දකින්න. ඔව් සරි සාමුදුරන්ට මේ බෝඩින් හැව්වේ ඒකයි. සතර පුරුද්ද. අද දෙකින් අහන්නේ කියන එකයි. අන්න ඒකයි. සතර පුරුද්දට අගල ඇදිලා. ඇදලා එනවා. ඒතර දිත්තේ දිත්ත මත්තන් ආදි වශයෙන් පොඩ්ඩක් කියනකොට අර දාරු කීරියද සහත්තුනි. ඔක්කොම. ඔව්. ඒ ටික ඒවයි තරයි. මේ අන්න ඒ වගේ තාම සුළු දෙයයි ආසේ ඒක පොඩු පුරුදු බගුණ වුණාම. ওই ටිකයි දකින්න ඕනේ. අභිධර්මයේ කිව්වෙත් ඔන්න ඔකයි. අභි කියලා කියන්නේ මේ මේ යම් කිසි විදියක මේ මේ අර මේ වෙනවා අභි අභි කරනවා අභි කරනවා කියන අභිධර්මයේ කිව්වේ මේ යථාර්ථී අභි අභි කරන ධර්මයේ ඒතර අභිධර්මයේ දකින්න ඕනේ කියන්නේ මේ ලෝකයේ පහළ වෙන ජාතිය පහළ කරන ධර්මයේ දකින්න ඕනේ එහෙනම් පරිත්‍යාග පහළ දකින්න ඕනේ දැන් ඕකට තමයි අභිධර්මයේ දකින්නවා කියලා චිත්ත චෛතසික රූප නිබ්බාන ඉගෙන ගන්න චිත්ත විග්‍රහය ඒක සූක්ෂම ධර්මයක් තමයි. ඒක විශේෂ ධර්මයක්. මොකද මේ විද්‍යානුකූල දෙයක් නෙමෙයි අපි මේකෙන් පිළිගන්න මේව ගන්න. අන්නේ කයි. බුදුරන් වහන්සේගේ මහා ඥාන ශක්තිය නිසා පෙන්ලා දුන්න විද්‍යානුකූල පැත්තක්. ඒනි විද්‍යාව හොදට දන්න අයට ඒකත් හොඳ රසයක් තමයි. ඒක නෑ කියන්නේ. ඒකේ තියෙන නිවන් මාර්ග 40,000. ඒක හොඳට වැදේනවා අපේ. ඔව් ඔව්. ඒකෙත් ඉතින් එහෙම තියෙනවා. නමුත් ඒ ටික නැති වුණාට අනික හරි තව මේ හරි 2000ක් තියෙනවා විනය සූත්‍ර දෙකේ. ඒකේ නිවන් දැක්ක හැටි. පරිත්‍යාගපාදය හැබැයි ඕනේ. කොයි එකකින් ගන්නද? ඒ අසුනේ කොයි ගියා පරිත්‍යාගපාදේ ඕනේ. ඒක අවශ්‍යයි. පරිත්‍යාග යෝ පරිත්‍යාගපාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ. යමි පරිත්‍යාගපාදිය දකිද ඔහු ධර්මයේ දකිනවා. අනුබෝධ අවබෝධ ප්‍රත්‍යක්ෂ කියන දේ යන්නම ඕනේ. ඒ යන්නම ඕනේ. ඉතින් ධර්මයේ දකින්ද බෑ පරිත්‍යාගපාදිය නැතුව. කෙටියෙන් කිව්වා හරි පරිච්ඡමපාදී ඉන්න ඕනේ දෙලා හේතුන් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුජ්ජති ඔය පරිච්ඡමපාදී කිව්වේ හේතුන් පරිච්ඡ සම්භූත හේතු ප්‍රත්‍යයෙන් සම්භූත වෙනවා පහල වෙනවා ඉතින් ඒ තමයි අවිද්‍යා ප්‍රත්‍ය මේ සංකාර සම්භූත වෙනවා සංකාර ප්‍රති විඥාන සම්භූත වෙනවා දාලා ගන්න ඕනේ ඔව් ඉතින් හේතු බංගා නිරුජ්ජති ඉතින් අවිද්‍යා නිරෝධ වුණා නම් සංකාර නිරෝධයි බංග වුණා නම් සංකාරණයි සංකාර බංග වුණා නම් විඥානයි හේතු බංගයි හේතු බංග නිරුද්ධයි ඔය විදිහමයි කිව්වේ. ඉතින් හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගං නිරුද්ධති කියලා අහනකොට මොකද හමුදුර සෝවාන් වුණා. ඒ දෙකෙන් හරි. ඒ පරිච්ඡ සම්පාදය වුණා. මෙන්න අය මේ අය කිව්ව උද්‍යාව විඥානය. මෙන්න අනිත්‍ය දැක්කා. ඔය මොහතකී ඔක්කොම දැකලා. ඔය පොඩ්ඩේ තමයි සෝවාන් වෙන්නේ. දැහැන වටිනා දෙයක්. මේක ඉගෙන ගන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. පද ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඉතින් පද කියන්නේ වෙනවා. මොකද මේ අදහසයි ඕනේ. අදහස ගන්න ඕනේ හින්දා. අදහස කියා දෙන්න පුළුවන් ඕන භාෂාවකින්. දන්න අවබෝධය තියෙන කෙනෙකුට. අර පද පිළි නැතුවට යථා අවබෝධය ලැබෙනවා. ඒකයි කාරණා. ඒ සංස්කරණේ වෙනදී සංකත. සංස්කරණේ වෙච්චදී. වෙනකන් සංස්කාර. සංස්කාරණේ වෙනවා. වෙච්ච හරිය සංකත. එතකොට යමකින් සංස්කාරය නොවෙනවා නම් අසංකත. අසංකත නිවන විතරයි. නිවන කියන්නේ සකස් වෙච්ච දෙයක් නෙවෙයි. සකස් වෙමින් වැඩ පිළ නැතර වුණා. නෑ අන්න ඒකයි. හේතු නිරෝධයෙන් නම් පල නිරෝධ වුණා කියන එකයි. ඒ නිරෝධ වුණේ දුකක් නම් නිදහස් වුණේ දුකෙන්. ඉතින් අහන්නේ දුකෙන් නිදහස් වෙන්න කැමති නැද්ද? කැම ඇති වෙච්ච දාට දුකෙන් නිදහස්. දුකෙන් නිදහස් වෙන්නයි කැමති. කැමති නැද්ද කියන්නේ ඒකයි. ඒකයි කැමති නැද්ද අහන්නේ.
කෑම ඇතිද නැද්ද? දුකෙන් නිදහස් වෙනවම කෑම ඇති. ආයන්නේ හොයාගෙන. කැමැත්ත නිවන. නියොනිම් විතර කැමැති වෙන්නේ හැවටිච්චා. අවිද්‍යාව. අවිද්‍යාව හැවටලා කැමැති කියන. කැමැති වෙලා නැහැ කවුරුවත්. කැමැති නැහැ. कैमती कैमती कैमती।